මේ රටේ ඉන ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඒ වගේම මේ රටේ ජනතාවට දැන් කොවිඩ් නිසා බලපාලා තියෙන අනතුරුදායක තත්ත්වය යම් කිසි ආකාරයකින් අඩු කිරීමට ඒ තියෙන බර්ඩන් එක නැත්නම් ඒ තියෙන තදබදයේ කරදරේ අවම කිරීම සඳහා ක්‍රමවේදයන් සකස් කරමින් හිටියා. ඒ ක්‍රමවේදයන් පිළිබඳව තමයි වෛද්‍ය සමන්තානන්ද මේ වෙනකොට ඔබතුමන්ලට පැහැදිලි කෙරුවේ. ඔබට එතකොට මේ අවස්ථාවේදී පුළුවන් ජනතාවට මේ 1390 කියන දුරකථන අංකය හරහා ඕනෑම අවස්ථාවකදී ඒ රෝගීන් සඳහා අවශ්‍ය සත්කාරේ නිවසේදී ඔවුන්ගේ රැකබලා ගැනීම සඳහා මේ වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශයත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් එකතු වෙලා ඒ වෛද්‍යවරුන් විසින් සපයන සේවාව ලබා ගන්න පුළුවන්. ඒ සේවාව හරහා ඔබගේ තියෙන යම්කිසි ආකාරයකින් සෞඛ්‍ය සම්බන්ධව තියෙන ගැටලුකාරී තත්වයන් ඒ රෝගී තත්වයන් පිළිබඳව යම්කිසි පරීක්ෂාවක් කරගන්නත් ඒ සම්බන්ධයෙන් නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගැනීමත් හැකියාව තියෙනවා. ඒ විතරක් නෙවෙයි මෙහිදී තියෙන ප්‍රධානම අනිත් කාරණාව තමයි මේ එන්නත් කරන වැඩපිළිවෙල හරහා මේ රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම කියන කාරණාව පහුගිය කාලයේදී පහුගිය කොවිඩ් වසංගත තත්ත්වයේදීත් ඒ වගේම මෙවැනි අවසාන වට තිබිච්ච අධිකරණ ජනාධිපතිතුමා සමග තිබිච්ච සාකච්ඡාවේදී පෙන්වා දුන්නා මේ කොවිඩ් සඳහා එන්නත්කරණය කිරීම ඉතාමත්ම ඉක්මනින් කළ යුතුයි ඒ සඳහා අවශ්‍ය ක්‍රමවේද සකසිය යුතුයි කියන එක. මෙහිදී අපිට ප්‍රධානතම කාරණාවකුනේ දිනකට මිය යන සංඛ්‍යාව 75 54 සංඛ්‍යාවක් වුණා. ඒ කියන්නේ ආසන්න වශයෙන් මාසයකට අපි බලාපොරොත්තු වෙන මේ අවසනාවන්ත මරණ සංඛ්‍යාව 1500 යන සීමාව ඉක්මවා යනවා. ඒක අපිට අඩු කරගත හැකි සහ ඒකට පිළියම් යෙදී යුතු තාමත්ම බරපතල කාරණාවක් හැටියට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අපි දකිනවා සහ ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා. ඒතර මේ 1500 කියන ජනතාව අපි අහිංසක දෙමාපියෝ ඒ වගේම විශේෂයෙන්ම අවුරුදු 60ත් 70ත් අතර 60න් ඉහළ ඉන්න මේ දෙමාපියෝ නැත්නම් මේ රටේ පුරවැසියෝ ඒ වගේම මේ රටේ ඉන්න අනිකුත් වයස්කාණ්ඩවල වලට ඇවිත් පිරිස එක්ක නිවෙස් තුල මේ යනවා එක්ක නිවසේ ඉඳ සිට රෝහල්ට යනකොට මේ යනවා නැත්නම් රෝහලේදී මේ යනවා මේ ආකාරයෙන් අපි දිනපතාම දකිනවා ආසන්න වශයෙන් 50කට ආසන්න අගයක් දිනපතාම වාර්තා වෙනවා. ඒතර මේ වාර්තා කිරීම හරහා අපි දකිනවා මේ වයස්කාණ්ඩවල තියෙන මරණ අපිට බේරාගත හැකි මරණද නැත්නම් මේවා අපිට කොයි ආකාරයෙන් හෝ අඩු කරගත හැකිද කියන කාරණාව. ඒතකොට මේ කාරණාව පිළිබඳ සොයා බැලීමේදී අපි දැක්ක කාරණාව තමයි මේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ගේ මරණ සංඛ්‍යාව ඉහළ යාමත් සමග මේ 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 ප්‍රතිශතය ඉහළ යාමත් සමග ඔවුන්ට විශේෂ රැකවරණයක් ලබා දීමේ අවශ්‍යතාවය. එතකොට මේ පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතිගරු ජනාධිපතිතුමාටත් ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය අමාත්‍යවරයා සහ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මේ සියලුම දෙනාට අපි තොරතුරු ඉදිරිපත් කරුවා සහ ඒ සම්බන්ධයෙන් ක්‍රමවේදයක් ඉදිරිපත් කරුවා. මේ සම්බන්ධයෙන් අපි රටක් හැටියට කොයි විදිහට මුහුණ දෙන්න ඕනි කියන එයිදී තමයි අපිට වැදගත් උනේ මේ එන්නත් කරන වැඩපිළිවෙලේදී අවුරුදු 60ට වැඩි අයට ප්‍රමුඛතාවය දීලා ඒ අවුරුදු 60ට වැඩි පිරිස ඉක්මනින්ම අපිට මේ දින කීපයක් ඇතුළත නැත්නම් සති කීපයක් ඇතුළතදී සම්පූර්ණයෙන් එන්නත් කරන ක්‍රියාවලිය සම්පූර්ණ කරගන්න පුළුවන් වුණොත් එතකොට අපිට පුළුවන් මේ මරණ සංඛ්‍යාව ශීඝ්‍ර ලෙස පහත් දාන්න. ඒ අරමුණ අපි පහුගිය දින කීපයේදී මේ සෞඛ්‍ය අමාත්‍යාංශයට සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ඒ අදාළ අංශවලට යොමු කෙරුවා. එහි ප්‍රතිඵලයක් හැටියට අතිගරු ජනාධිපතිතුමා සමග විච්ච සාකච්ඡාවේදී ජනාධිපතිතුමාගේ ඉල්ලීම් පරිදි අපි තීරණය කෙරුවා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් රෝහලොත් එකතු වෙලා මේ ප්‍රතිකාර නැත්නම් මේ රෝහල්වල අපි එන්නත් කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. හැබැයි මේ වෙනකොට අපි ඒ සම්බන්ධයෙන් සූදානම් වීම කරලා තියෙනවා. රෝහල් බොහොමයක් අපිට දන්වලා තියෙනවා මේ වෙනකොට එන්නත් කිරීම සඳහා අවශ්‍ය ඒ වාතාවරණය වටපිටාව හදලා තියෙනවා කියන එක. අද දිනේදී ගරු සෞඛ්‍ය අමාත්‍යතුමිය ප්‍රකාශයක් කෙරුවා 104 මාරක එන්නත් මේ මධ්‍යස්ථානවලට ලබා දිය හැකි බව. ඒතර මේ රෝහල් තුලින් ලබා දිය හැකි එන්නත් ප්‍රමාණය 104 මාරක් බස්නාහිර පළාත් තුල ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ක්‍රමවේදය සකසන බව ගෞරව සෞඛ්‍ය අමාත්‍යතුමිය අද දිනේදී
සාකච්ඡාවකදී ප්‍රකාශ කෙරුවා. ඒ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට දැනුම් දීලා තියෙනවා. මේ ආකාරයට අපිට පුළුවන් වේවි කියලා හිතනවා. හෙට දිනෙන් පස්සේ අපිට මේ එන්නත් කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. පහුගිය දින කීපෙදී අපි සූදානම් හිටියා අපිට ප්‍රමාණවත් එන්නත් තුග නොලැබී යාම හේතුවෙන් ඒ ක්‍රියාවලියට නංවන්න බැරි වුණා. හැබැයි මතක තියාගන්න ඕන කාරණාවක් මේ එන්නත් කිරීම වැඩපිළිවෙල තීව්‍ර කිරීම හරහා නැත්නම් මේ එන්නත් කිරීමේ වැඩපිළිවෙල ඉතාම ඉක්මනින් කිරීම හරහා අපිට මේ මරණ සංඛ්‍යාව ශීඝ්‍ර ලෙස අඩු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ හින්දා අපේ ජනතාව මේ අනතුරේ මුදවා ගන්න නම් අපි ඉතාමත්ම ක්‍රමානුකූලව ඉතාමත් කාර්යක්ෂමව මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ යුතුයි. එසේ ක්‍රියාත්මක නොවීම හේතුවෙන් රටේ ජනතාව මිය යාමේ ප්‍රවණතාවයක් තියෙනවා. Breaking Dr. Okay.